Judgment Day. Itu namanya apa? Judgment Day. Apa කියන්නේ? ඉතිහාසය විනිශ්චය කරන දවස හිට. ඒ නිසා ඒ දිනය මේ රටේ පුරවැසියන්ට, මේ රටේ පුරවැසි සංවිධාන, මේ රටේ වෘත්තීය සමිති, ඒ වගේම වෘත්තීය වේදි මේ සියලු දෙනාගේම සහභාගීත්වය සහ ගමන්මඟ කුමක් වේද යන්න පිළිබඳව අපි දක්වන අදහස් අපේ අදහස් දැක්වීම සාරාංශගත කරන්න තමයි අද දිනේ ඇවිල්ලා තියෙන්නේ. මොකද අපිට හෙට දිනය මොකක්ද අපේ ගමන්මඟ කියන එක තමයි අපිට සාකච්ඡා කරන්න සූදානම්. ඒ සියලු දෙයකම කලින් අපි පුරවැසි සංවිධාන විදියට, වෘත්තීය සමිති විදියට, වෘත්තීය වේදිකා විදියට අපිට කරද සාක්ෂියක් දෙනවා. අපි පහුගිය කාලේ පුරා දැක්කා මේ නිමක් නැති අවසානයක් පේන්නේ නැති තෙල් පෝලිං වල අපේ රටේ සහෝදරයන් මිය යන. මෙවන විට 16 දෙනෙක් අපිට අහිමි වෙලා. මොන පාපෙකද? මොන පවක් කළාද? ඊයේ අපි දැක්කා මිය ගිය එක සහෝදරෙක් අයිස් වුණන. එතකොට මේ සහෝදරවරුන්ට රටම දන්නවා මොන තරම් දුක් විඳින කෙනෙක්ද? දවස් 4ක් පොලිමේ ඉඳලා තියෙනවා. දවස් 4ක් පොලිමේ ඉඳලා තියෙනවා. පපුවක් තියෙන එකෙක් නම්, හදවතක් තියෙන එකෙකුට නම්, දැනීම් හැඟීම් දැනෙන එකෙකුට නම් මෙලහකටත් ඌ පුටුව අත්හැරලා ගිහිල්ලා. මනුස්සකමක් තියෙන එකෙකුට නම් පුටුවක ඉඳගෙන ඉන්න බෑ. අපි දැක්ක අත්දැකීමෙන් රටක මිනිස්සු දුක් විඳිනකොට, ආර්ථික අර්බුදයක් එනකොට, ආර්ථික අර්බුදයක් හමුවේ සමහර රටවල මුදල් ඇමතිවරු වෙඩි තියාගෙන සියද විනාශා ගත්තා. ඉතාලිය හොඳ උදාහරණ. ඉතාලියේ මුදල් ඇමති වෙඩි තියාගෙන මැරුණා. ඒ රටේ මිනිස්සුන්ට ආර්ථික අර්බුදයක් ආවහම. ප්‍රංශයේ ප්‍රවාහන ඇමති වෙඩි තියාගෙන මැරුණා. මේ සුළු දෙයකට. අපි දැක්ක ග්‍රීසිය කඩා වැටුණු වෙලේ ග්‍රීසියේ මුදල් ඇමතිවරයා ඔළුවට අත තියාගෙන බිම දිගා වෙලා අඬනවා. ඒක තමයි හෘද. හැබැයි අද මේ රට බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ හෘද සාක්ෂියක් නැති, මනුස්සකමක් නැති, හැඟීම් නොදැනෙන උම්මත්තකයෝ දෙන්නේ. මේ උම්මත්තකයෝ දෙන්නගේ ඉරණම තීන්දුව කරන දවස තමයි ජජ්මන්ට් ඩේ එක හෙට. ඒ නිසා ඊට කලින් අපි අපෙන් වෙන්වෙච්ච මේ සහෝදරවරු, මේ අපේම පුරවැසියන් සිහි කරමින්, මේ අපි සිහි කරන්නේ අවසන් සිහි කිරීම. ආයි අපිට තවත් මෙවැනි මරණයන් සිහි කරන්න බෑ. මේ විදිය මේක ඇවිල්ලා ඝාතනයක්. මේක නිකන් ස්වභාවික මරණයක් නෙමෙයි. මේ 16 දෙනාගේ මරණයන් චේතනාත්මකව මේ රට කඩා වැටෙන්නට ඉඩ සලස්සලා, මිනිස්සු පෝලිං වල තියලා ඒ මිනිස්සුන්ව සාහසික ලෙස මරා දැමීම. මේක ඝාතනයක්. මේ ඝාතනයන් වලට වගකිය යුතු මේ උම්මත්තකයන් දෙදෙනා සමග කරන සටන තමයි අපිට හෙට තියෙන්නේ. ඒ ජනතා අරගලය තමයි හෙට තියෙන්නේ. අරගලයට යන්නේ අපි මේ සහෝදරවරු. ඒ නිසා මම මේ කිරීමට, මේ ගෞරවය පුද කිරීම සඳහා මෙතන තියෙන පහන් තල්වමින් ඔවුන්ට අපිට වග කියන්න ඕන දෙයක්. අපිට තියෙන කනගාටුව මේ සියලු දේවල්ට අපිත් වග කියන්න. මොකද අපි පරක්කුයි. අපිට hina වෙන්නවත්, අපිට සතුටු වෙන්නවත් පුළුවන් කමක් නැහැ. මේ පහන් තල්වල අපි කියන්නේ අපිටත් සමාවයන් කියලා. අපිත් වැරදි. අපිත් වැරදි. ඒ වැරද්ද අපිත් පිළිගන්න ඕනේ. උන්ට තාම අපි ඉන්න දීලා තියෙනවා. තාම උන් තුන් වේල කනවා බඩ පැලියාවට. මොකේ හිටියා? අපිටත් ගැලවෙන්න බෑ මේ වැරද්දෙන්. ඒ නිසා මේ වැරද්ද අපි හෙට නිවැරදි කරනවා. මේ වැරද්ද අපි හෙට නිවැරදි කරගන්නවා සහෝදරවරුනි. ඒ නිසා අපිට සමාවෙන්න. මම ආරාධනා කරනවා මේ පහන් දැල්වීමට කාන්තා නියෝජනයන් වෙනුවෙන් ආචාර්ය අජන්තා පෙරේරා සහෝදරිය, ඒ වගේම පල්ස් සංවිධානයෙන් අපේ ශාන්ත සහෝදරියට, වෘත්තීය සමිති නියෝජනය කරමින් ලාල් බංගමුවගේ සහෝදරයට, සිවිල් සංවිධාන නියෝජනය කරමින් අසේල සම්පත් සහෝදරයට, එවැගේම මේ ආයතනය අපිට හැමදාම අපි පොදු අවකාශය, මේ අරගලවල පොදු අවකාශය සමාජයේ සමාජය හා සාමූහික කේන්ද්‍රය නියෝජනය කරමින් සනත් ප්‍රනාන්දු සහෝදරයට, එවැගේම පහත රට වතුකම් කරුවන්ගේ සංගමය නියෝජනය කර රුවන් ගාල්ගේරයට ආරාධනා කරනවා මේ පහන් දැල් අපි ගෞරවය කරමින් අපි නැවත වතාවක් මේ ආකාරයට මේ ජීවිතය ගත කරන්න අපි සූදානම් නැහැ කියන එක. අයි මෙවැනි ජීවිතයක් කතා කරන්න අපි සූදානම් නැහැ. පොලිසිය කියලා තියෙනවා ජනතාවට සාමකාමීව හැසිරෙන්න. පොලිස්පතිවරයා කියලා ජනතාවට සාමකාමීව හැසිරෙන්නලු තමන්ගේ අයිතිය සාමකාමී. දැන් මේ දවස්වල මේ හැමදාම සාමකාමීව හැසිරුනේ ජනතාවට. ජනතාව සාමකාමීව තමයි හැසිරුනේ. දැන් මේ 9 වෙනිදා සාමකාමීව තමයි ජනතාව හිටියේ. ඒ අරගල භූමියේ හිටියේ. එතකොට ඒ සාමය කඩකලේ කවුද? ඒ සාමය කඩ කරන අයත් එක්ක ආවේ කවුද? ඒ සාමය කඩ කරන අය ඇවිල්ලා සාමය කඩ කරන අය ආවේ පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්කනේ මහත්තයෝ. එතකොට පොලිසිය සාමය ආරක්ෂා කළේ නැහැනේ මහත්තයෝ. පොලිසිය අසමත් වුණානේ මහත්තයෝ. පොලිසියට පුළුවන් වුණාද ඒ සාමකාමී අරගල භූමිය ආරක්ෂා කරන්න? ඒ රාජපක්ෂ පාදඩ කල්ලියෙන් ආරක්ෂා කරන්න බැරි වුණානේ මහත්තයෝ. ජනතාව මේ දක්වා සාමකාමීව හැසිරුනේ ඒ ප්‍රචණ්ඩත්වය මුදා හැරී කවුද? ඒ බේබද්දෝ ගෙනල්ලා, ඒ පාදඩයෝ ගෙනල්ලා, ඒ ප්‍රචණ්ඩත්වය මුදා හැරී රාජපක්ෂ පාදඩ පැලැන්තිය. එතකොට ඒ රාජපක්ෂ පාදඩ පැලැන්තිය ආරක්ෂා කළේ කනගාටුවට පොලිසිය මහත්තුරු නේද මහත්තයෝ? ඒ නිසා ඊයේ ඔබතුමා කියනකොට පොලිසිය ජනතාවට සාමකාමීව හැසිරෙන්න කියලා ජනතාවගේ සාමකාමීත්වය මේ දක්වා රැකගෙන තියෙන්නේ. ජනතාව ප්‍රචණ්ඩත්වයට ගියේ නෑ මහත්තයෝ. ජනතාව හෙට දිනේ තමන්ගේ නිදහස, තමන්ට තිබෙන අයිතිය, තමන්ට විරෝධය දක්වන්න තියෙන අයිතිය, පාපතර දුෂ්ට පාදඩ උම්මත්තක ආණ්ඩුවක් පලවා හැරෙන්නට ජනතාවට තියෙන අයිතිය තමයි හෙට ජනතාව ඉදිරියට ගේන්න සූදානම් වෙන්නේ. හෙට ජනතාව පාරට බහින්නේ ඒ ජනතාවට තියෙන අයිතිය. ඒක මේ රට වෙනුවෙන් තියෙන අයිතිය. ඒ නිසා අපි අහන්නේ පොලිසියෙන් හෙට පොලිසිය හිටගන්නේ කාගේ පැත්තේද කියන එකයි ප්‍රශ්නේ මහත්. හෙට ඕගොල්ලෝ ආරක්ෂා කරන්න ඕනේ ඒ සාමකාමී. හෙට ඕගොල්ලන්ට වගකීමක් තිබෙනවා. පොලිසියටයි වගකීම තිබෙන්නේ සාමකාමීත්වය ආරක්ෂා කරන එක. හෙට තමයි පොලිසියට අයිතිය තිබෙන්නේ ඒ අත්නෝමතිකත්වය මුදා නොහැර සාමකාමීත්වය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ පොලිසියට. පොලිසියට වගකීම තියෙන්නේ. දැන් පොලිසිය හැම වෙලේම වරෙන්තුවක් අරගන්නේ ජනතාවගේ සාමය කඩ වෙනවා කියලා. ජනතාවගේ සාමය කඩ වෙනවා. දැන් මේ වෙලේ ජනතාව කොහෙද ඉන්නේ? මේ වෙලේ වෙන ජනතාවක් නැහැ. මේ වෙලේ මිනිස්සුන්ට රස්සාවකට යන්න බෑ. මේ වෙලේ තෙල් ටික නැහැ. මේ වෙලේ කෝච්චි ටික නැහැ, බස් ටික නැහැ. ඒ නිසා ජනතාව ඉන්නේ අරගලේ. එසා සාමය කඩ වෙන්න දෙයක් නැහැ. අයි වෙනින් කොහෙවත් ජනතාව නැහැ. ජනතාව ඉන්නේ අරගලේ. ඒ නිසා පොලිසියට කියන්නේ පොලිසිය කාවද ආරක්ෂා කරන්න කියන එකයි තීරණය කරන්න ඕනේ. මොකද මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ අරගලයක් නෙමෙයි. පොලිසිය යුද හමුදාවට කියන්නේ හෙට බොහොම තීරණාත්මකයි. හෙට ඊටාම තීරණාත්මකයි. තව දුරටත් අපි පොලිසියේ හමුදාවේ සහෝදරවරුන්ගෙන් ආන්නේ ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ෆ්ලයින් කික් දෙන්න ගෙම්බර් පෙන්නන්න ඉන්න අය. හැබැයි අපි දන්නවා අති බහුතරයකට දැනෙනවා මේ ජනතාව විඳින දුක. අති බහුතරයකට දැනෙනවා තව දුරටත් මේ පෝලිං වල මිනිස්සු මිය යන එක. තව දුරටත් දැනෙනවා මේ පෝලිං ඉවර වෙන්නේ නැහැ කියන එක. මේ පෝලිං අද හෙට ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසිය හමුදාවෙන් අපි අහන්නේ මේ ජීවිත කාලයම තව අවුරුදු 10ක් විතරම ඔය ෂෙඩ් වල ඉන්නවද? තව අවුරුදු 10ක් 12ක් මේක අදින් හෙටින් ඉවර වෙන්නේ නැහැ. මේ නරුම මේ උම්මත්තක ආණ්ඩුව තියෙන්න දවසක් ගානේ පොලිම දික් වෙනවා. එතකොට තව අවුරුදු ගණනාවක් ෂෙඩ් වල ඉන්න ඕගොල්ලෝ ලෑස්තිද? හමුදාවෙන් පොලිසියෙන් අහන්නේ. පොලිසිය කෑවේ පරිප්පුයි පබඩනුයි නේද? හමුදාවට මොනවද හම්බුනේ? කෑම ටික හම්බ වෙනවද? තව අවුරුදු ගාණක් ওই විදියට ඉන්නවද? පිච්චි ඉන්නවද ෂෙඩ් වලට වෙලා? තුවක්කුව මොනගෙන? මේ පැත්තට තුවක්කුව මානගෙන තව අවුරුදු ගාණක් කොහම ෂෙඩ් වලට වෙලා ඉන්නවද? තීරණය කරන්න. සමහර අය මාස ගාණක් ගෙවල් වලට ගිහිල්ලා නැහැ. පොලිසියට නිවාඩු නැහැ. අරහෙට යන්න කියනකොට අරහෙට ගෝල් ෆේස් එකට ඵලයන් කියනකොට ගෝල් ෆේස් එකට, කොටුවට ඵලයන් කියනකොට කොටුවට, ෂෙඩ් වලට ඵලයන් කියනකොට ෂෙඩ් වලට මාස ගාණක් නිවාඩු නැහැ. ළමයෙක්ව දැකලා නැහැ. තමන්ගේ පවුලේ මිනිස්සුන්ව දැකලා නැහැ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැකලා නැහැ. ඔය විදියට හැමදාම ඉන්නවද? මේ ජීවිතේට ඉඩ දෙනවද? ඒ නිසා හෙට තීරණාත්මකයි. මේ රටේ සකලවිධ ජනතාවට තීරණාත්මකයි පොලිසිය හමුදාව ඇතුළ. ඒ නිසා අපි කියන්නේ අපිත් එක්ක තුවක්කුවක් අරගෙන එකට එන්න ඕනේ නෑ. හැබැයි කොන්ද කෙලින් තියාගෙන අත්තලෝ මතිකත්වය මුදා නොහරින්නට කටයුතු කරන්න. ජනතාව ඒ යකඩ සපත්තුවට යට නොකරන්න කටයුතු කරන්න. යට නොකරන්න කටයුතු කරන්න. ආරක්ෂා කරන්න එපා. ජනතා විරෝධීන්ව ආරක්ෂා කරන්න යන්න එපා. මේ පාදඩ දේශපාලන පන්තිය දවසක් දවසක් ගානේ මිනිස්සු මරණ මංචකයට ගෙන යන මේ උම්මත්තකයන් ටික මේ උම්මත්තක ෆැසිස් යුන්ටාව රාජපක්ෂ වික්‍රමසිංහ ෆැසිස් යුන්ටාව මේක අවසන් කරන ජජ්මන්ට් ඩේ එක හෙට තීරණාත්මක දිනය හෙට. එනිසා මේකට එරෙහි වෙලා මේකට බැටන් පොල්ලයි තුවක්කුවයි හරස් කරලා මේ රටේ ජනතාව ඔබගේ පවුල ඇතුළත දැන් හෙට දැන් ඊයේ පෙරේදා අර දරපු සිද්ධියක් සිදු වෙනවා පොලිමේ પાස්පෝර්ට් පොලිමේ හමුදාවෙන් පොලිසියෙන් අහන්නේ ඕගොල්ලන්ටත් ඔය දවසේ එන්න ඔය දවස වැඩි ඇහැතක නෑ ඕගොල්ලන්ගේ ගෙවල් වලට ඕගොල්ලන්ගේ පවුලේ අයට ඕගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්ට ඔබේ බිරින්දට ඔය දිනය වැඩි ඇහැතක නෑ. ඒ නිසා කල් ගන්න දෙන්න එපා. තවත් මුං ආරක්ෂා කරගෙන තුවක්කු වලින් වට කරගෙන මේ පාදඩ මේ රාජපක්ෂ වික්‍රමසිංහ ගෝඨාභය රනිල් යුන්ටාව ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා හෙට. ලෑස්ති වෙන්න එපා හෙට. ඒ වගේම අපි ප්‍රවාහන ශාස්ත්‍රයයට කියනවා අද ආණ්ඩුව තීරණය කරමින් ඉන්නවලු ප්‍රවාහනය නතර කරන්න. පොදු ප්‍රවාහනය නතර කරන්න තීරණය කරමින් ඉන්නවලු. අපි ප්‍රවාහනාංශේ අපේ දුම්රිය සේවක සංගම්වල සහෝදරවරුන්ට අපේ බස් රථ සේවක සංගම්වල සහෝදරවරුන්ට සියලු සහෝදරවරුන්ට කියන්නේ පපුවට තට්ටු කරලා බලන්න හෙට එනවද නැද්ද කියලා. හෙට නාවොත් අපි එක මරණ මංචකයට යනවා. හෙට නාවොත් දවස් 4ක් පොලිමේ ඉඳලා තෙල් ගහලා දවසක් දුවලා ආයි දවස් 4කට යන මේ විසම චක්‍රේම අපි කැරකි ඉන්නවා. ඒ නිසා තීරණය කරන්න බස් රථ හිමියන් අපේ කොන්දොස්තර මහත්වරු අපේ ඩ්‍රයිවර් සහෝදරවරු මේ සහෝදරවරු තීන්දුව කරන්න දුම්රිය සේවක සහෝදරවරු තීරණය කරන්න මේ ආණ්ඩුවට ඕන දේ කරනවද මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න මේ පාදඩ පඩත්තලයෝ දෙන්න ආරක්ෂා කරන්න කටයුතු කරනවද කියන එක තීරණය කරන්න. මේ කාලකන්ණි යුන්ටාව ආරක්ෂා කරන්න කටයුතු කරනවද කියන එක තීරණය කරන්න. ඒ නිසා ඔබේ වගකීම තියන අන්තිම තෙල් බින්දුවෙන් හරි කමන්නේ නැහැ. අන්තිම තෙල් බින්දුවෙන් හරි හෙට මිනිස්සුන්ව කොළඹට ගේන්න මිනිස්සුන්ට කොළඹට එන්න අවශ්‍ය කරන පහසුකම් සලස්සන්න. ඒක තමයි ඔබේ ඓතිහාසික කාර්යභාරය. ඔබේ ඓතිහාසික කාර්යභාරය ඉටු කරන්න සහෝදරයා ඉටු කරන්න ඒක. නැත්තම් අපිට විතරක් නෙමෙයි මේ කාලකන්ණි මුස්පේන්තු රට ලැබෙන්නේ මේ හැම කෙනෙකුටම මේ මුස්පේන්තු කාලකන්ණි රට උරුම වෙනවා. මේක දැන් එවැනි රටක් බවට පත් කළා. තුම්බියක් තියෙන රටක්. විශාලා මහනුවර තුම්බිය වගේ තුම්බියකින් වෙලී ගිය රටක්. මේ තුම්බිය දුරු කරන්න තමයි හෙට අපි අරගලයට එන්නේ. ඒක ප්‍රචණ්ඩ අරගලයක් නෙමෙයි. මතක තියාගන්න ඒක ප්‍රචණ්ඩ හිංසන අරගලයක් නෙමෙයි. ඒක සාමකාමී අරගලයක්. ඒ නිසා අපි කියන්නේ හැම වටෙන්ම හැම තැනින්ම මේ යුන්ටාව උත්සාහ කරනවා මේ වික්‍රමසිංහ රාජපක්ෂ ගෝඨාභය රනිල් ඇතුළු මේ පොහොට්ටුවේ පාදඩයන් උත්සාහ කරනවා හෙට මෙතනට එන එක වළක්වන්න. ඒ නිසා ප්‍රවාහනයේ සහෝදරවරුන්ට කියන්නේ නිර්භය තීන්දුවක් ගන්න. හෙට එන්න මිනිස්සුන්ට පහසුකම් දෙන්න. ඒ වගේම අපි කොළඹ දිස්ත්‍රික්කයේ අවටින් එන්න අමාරු නම් කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න විශේෂයෙන්ම නාගරික කම්කරුවන්ට මේ පැල්පත් වාසී ජනතාව අපේ සහෝදරවරුන්ට මේ ෆ්ලැට් වල ඉන්න සහෝදරවරුන්ට කොළඹ ආසන්නයේ තිබෙන නගරවල ඉන්න සියලු සහෝදරවරුන්ට කියනවා පයින් හරි එන්න. Tamanට තියෙන්නේ ෆුඩ් සයිකල් එක නම් ෆුඩ් සයිකල් එකෙන් හරියන්න ඇවිල්ලා වට කරමු මේ උම්මන්තකයට අපි හදලා දීපු මන්දිරේ ඉන්නේ. ඒව හදාගත්ත මන්දිරේක නෙමේ මේ උම්මන්තකයා ඉන්නේ. නන්දසේන ගෝඨාභය අපි හදලා දීපු එකෙන් එළියට දාන්න අපිට බැරි නම් වෙන කාටද බොල පුළුවන්. අපි හදලා දීපු එකෙන් යන්න කියලා වරෙන්තු නිකුත් කරලා තියෙද්දි මේ පාහරය තාම ඉන්නවා. අපිට hina වෙනවා. අපි 16 දෙනෙක් මැරිලා අර දරුවෙක් ප්‍රසූත කරනවා පෙරේද මහපාරේ. Muhina veno parliament unnai la paadadaya. Wickramasinghe kolama me narumeya joke karanawa. විපක්ෂයෙන් ඇහුවාම තෙල්ලෙන්නේ කවද්ද කියලා මේක සාංකුවටත් එක දාගෙන hina වෙනවා ජෝක් කරන උත්තර දෙන්නේ නැහැ මේකට ජෝක් කරන වෙලාවත් ඒ පාරයෝ ටික ජෝක් කරනවා මිනිස්සුන්ට කොකා පෙන්නනවා මිනිස්සුන්ට සාවසන් කරන්න ඕනේ මේ පාදඩ පන්තිය අවසන් කරන්න ඕනේ ඒ නිසා තමයි මිත්‍රවරුනි මේක තමයි අපේ සැලැස්ම අපි හෙට එන්න යන්න නෙමෙයි අපි හෙට එන්න යන්න නෙමෙයි දැම්ම ගියොත් හොඳයි ආරංචි එනවා සිංගප්පූරුවට ගිහිල්ලා Mereka Singapura නෙමෙයි ගන්න ඕනේ. Mereka Singapura නෙමෙයි යවන්න ඕනේ. අවීචි මහා නරක ආදියට. Mereka Singapura ගන්න එකෙක් නෙමෙයි. අවීචි මහා නරක ආදියට යවන්න ඕනේ එකෙක්. මේ ඝාතනයට වගකීතු අපරාධකාරයා. ඒ නිසා මිත්‍රවරුනි, මේ සටන ආයි අපි යන්නේ න සටනක් නෙමෙයි. මෙතන ඉන්න ඔක්කොම මෙතන ඉන්න මේ නියෝජිතයෝ, මේ වෘත්තීය සමිති, මේ සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන නියෝජිතයෝ මේ කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන ලොකුවට හිත. මොකද අපි කොහේ හිටියත් එකයි, උලේ හිටියත් එකයි, පිලේ හිටියත් එකයි, ගෙදර හිටියත් එකයි, පාරේ මැලත් එකයි. නිසා දෙකෙන් ඕන එකක් අපි තෝරගන්න ලෑස්ති. උඹලා තෝරගනින්. උඹලා මොකද්ද තෝරගන්නේ කියන්නේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.